අදමං ඔයාට කියලා දෙන්න හදන්නේ තෙමලාවට ක්‍රිස්පිව කුඩු හැලි හැලි කන්න පුළුවන් පේස්ටි එකක්. ගොඩක්ම රසට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ලොකු පේස්ටි එකක් අද හදාගන්නේ පවුල හැමෝටම කන්න පුළුවන් විදිහට. හදාගන්න අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම පෙරෝමක් ඕන වෙනවා. ඔයා කැමති විදිහට පෙරෝම හදාගන්න පුළුවන්. තම්බල පොඩි කරගත්ත තරම කල ගෙඩිය, තම්බල පොඩි කරගත්ත මාළු පැති දෙකක් වගේ, ලුණු ගෙඩියකින් භාගයක්, ලුණු ගස් දෙකක් විතර, කරපිංචා ඉත්තක විතර කොළ, අමු මිරිස් කරලක්, කහකොඩු තෑහැඳි අටෙන් එකක්, ගම්මිරිස් කුඩු තෑහැඳි හතරෙන් එකක්, කැලමිරිස් තෑහැඳි භාගයක්, ලුණු කුඩු තෑහැඳි හතරෙන් එකක්, මාළු ඒ වගේම අල තම්බ ගන්නකොට ලුණු දාගත්තා නම් ලුණු රස බලලා දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ පුළුවන් ඔයාට දෙහි බිඳු දෙකක් තුනක් වගේ එකතු කරගන්න. එතකොට තවත් රසට හදාගන්න පුළුවන් මේ පෙරවුම. දැන් අපේ පෙඩි මිශ්‍රණය අනාගම්මු. පාන් පිටි ග්‍රෑම් 250ක් කරගන්නවා. ඒකට මම ලුණු කුඩු තෑහැඳි හතරෙන් එකක් වගේ එකතු කරගන්නවා. දැන් පුළුවන් ඔයාට ඇල් අතුර ටික ටික දාලා අත ඇලෙන්නේ නැති ගානට පිටි මිශ්‍රණය අලා ගන්න. පිටි මිශ්‍රණය හොඳට අනාගත්තට පස්සේ මේ විදිහට ටිකක් වෙලා නීට් කරන්න. එතකොට ඩෝ එක ලස්සනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම තරමක බෝල 5කට වෙන් කරගන්නවා. එක බෝලයකට ග්‍රෑම් 50ක් වගේ එන විදිහට. ඊට පස්සේ පිටි එහෙම දාගන්නේ නැතුව පිටි බෝල ටික සාමාන්‍ය ගානකට තුනී කරගන්න. පහම එක ගානට වගේ තුනී කරගන්න බලන්න රවුම් හැඩයට. සේරම ටික තුනී කරගත්තට පස්සේ මම එක රොටියක් අරගෙන මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. මේ වෙනුවට ඔයාට පොල් තෙල් ගා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් රොටිය තියාගන්න. ඒක උඩන් බටර් ටිකක් ගා ගන්න. ඔය විදිහට රොටි ටික එක උඩ එක තියලා බටර් ගා ගන්න. අන්තිමට තියාගන්න රොටිය බටර් ගා ගන්න එපා. දැන් මේ විදිහට විනාඩි 5ක් වගේ තියන්න. එතකොට රොටි ටික මෙල්ට් වෙනවා.
දැන් පුළුවන් මේ විදිහට දිග අරගන්න. ඊට පස්සේ රෝල පින් එකක් වගේ අරගෙන තුනී කරගන්න. දෙපැත්ත දාගෙන තුනී කරගන්න. නැත්තම් ඔයාට රොටි ටික එක සමානව තුනී කරගන්න බැරි වෙනවා. තුනී කරගන්නකොට දිග හැඩයට තුනී කරගන්න බලන්න. පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තිබ්බොත් මේ විදිහට හතර පැත්තෙන් සමානව නවා ගන්න. කොටුවක් එන විදිහට. ඊට පස්සේ ආය දිග අරගන්න. කොටු ඇද වෙන්නේ නැතුව හදා ගන්න බලන්න. ඊට පස්සේ මම කොටස් දෙකකට වෙන් කර ගන්නවා. එක සමානව වෙන් කර ගන්න බලන්න. දැන් මම එක කොටසක් අරගෙන අවන් එකේ ට්‍රේකෙන් තියා ගන්නවා. පිටි චුට්ටක් ඉහලා තියා ගන්න. ඊට පස්සේ අර අපි හදාගත්ත පිරවුම මේ විදිහට දා ගන්න. පිරවුම ටිකක් වැඩිපුර දාගත්තක් කමන්නේ. අයිනට මෙනකන් දාගන්න පුළුවන්. තුනී කරගත්තට පස්සේ චුට්ටක් වගේ තද කරන්න. ඊට පස්සේ අනිත් කොටස අරගෙන මේ විදිහට උඩින් තියාගන්න. දැන් මම වෙන් වෙන්නේ නැතුව මේ විදිහට කපා ගන්නවා. මේ අතරතුර ඔයාගේ අවන් එක ප්‍රී හීට් කරගන්න සෙල්සියස් අංශක 190ට විනාඩි 10ක් විතර. දැන් මම මේ ගාගන්න බිත්තර සාරු ටිකක්. මේ වෙනුවට ඔයාට පොල් තෙල් ගාගන්න පුළුවන්. කිරි ටිකක් ගා ගන්නත් පුළුවන්. උඩින් කැලමිරිස් ටිකකුත් දා ගන්න. ඊට පස්සේ අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 190ටම තියාගෙන විනාඩි 15ක් 20ක් වගේ බේක් කර ගන්න. ඔයාට මේ රෙසිපි එකම ලිපේ හදා ගන්නත් පුළුවන්. තෙල් පොඩ්ඩක් වැඩිපුර දාලා දෙපැත්ත දාගෙන පුච්ච ගන්න. හැබැයි වටේ පොඩ්ඩක් සීල් කර ගන්න. නැත්තම් පිරවුම වැටෙන්න බලනවා. මේ විදිහට පුළුවන් ඔයාට තේ වෙලාවට ලොකු පේස්ට්‍රි එකක් හදා ගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ, ඉක්මනින්ම හදා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගොඩක්ම ක්‍රිස්පි. ලේයර් ගොඩක් වෙන් වෙලා තියෙන හින්දා කන්නත් ආසා හිතෙනවා. ආයෙත් හම්බ වෙමු මේ විදිහට ලේසි රෙසිපි එකකින්. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.